මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං මේ ගාථා රත්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවේම දේශනා කොට වදාළ ධම්මපද පාළියේ ප්‍රකීර්ණක කියන වර්ගයේ තමයි මේ ගාථා රත්නේ සඳහන් වෙන්නේ ගංගා රෝහණ පූජාව වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේට මිනිස්සු නාගය දෙවියෝ එකතු වෙලා කරපු මහා පූජාව පිළිබඳව තමයි මේ ගාථා රත්නේ සඳහන් කරලා තියෙන්නේ. එවන් මහා පූජාවක් ලබන්ඩ උන්වහන්සේ බෝධිසත්ව කාලේ කොහොමද කටයුතු කළේ කියන කාරණාව සාකච්ඡා කරන එක හරි වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ විස්තර කළා මහණෙනි මම මේ බෝධිසත්ව ධර්ම පුරාගෙන එන එක කාලෙක තක්සලා නුවර සංක කියලා බ්‍රාහ්මණෙක් වෙලා ඉපදුනා. මේ සංක බ්‍රාහ්මණතුමාට පුතෙක් හිටියා. ඒ පුතාගේ නම සුසීමි. අවුරුදු 16ක් විතර වයසට එනකොට මගේ පුතා මගෙන් ඉල්ලීමක් කළා. තාත්තේ මට ඉගෙන ගන්න ඕනේ. වේද ශාස්ත්‍රය ඉගෙන ගන්න මට අවස්ථාව හදලා දෙන්න කියලා. මේ අබුද්ධෝත්පාද කාලය. ඊට පස්සේ පුතාට කියනවා පුතේ මගේ ඊටාම හිතවත් බ්‍රාහ්මණෙක් ඉන්නවා බරණැස් නුවර. ඒ බ්‍රාහ්මණයා ගාවට යන්න. ගිහිල්ලා කියන්න මම තක්සලා නුවර සංක බ්‍රාහ්මණතුමාගේ පුතා කියලා. මගේ තාත්තා මං ඔබතුමා ළඟට එව්වේ ශිල්ප ඉගෙන ගන්න විශේෂයෙන් වේද ශාස්ත්‍රය ඉගෙන ගන්න කියලා කියන්නේ. මට තියෙන ගෞරවය නිසා අපි දෙන්නගේ ඇඳුනුම්කම නිසා අපේ මිත්‍රත්වය නිසා ඔබට හොඳට ශිල්ප උගන්වන්න බාර ගන්නවනු අනුමානයි. පුතා තාත්තගෙන් අම්මගෙන් සමු අරගෙන බර්ණස් නුවර බලාපිටක් වුණා. එහාට ගිහිල්ලා මේ බ්‍රාහ්මණතුමාගේ ගෙදර හොයාගත්තා. එහි ගිහිල්ලා කරුණු කාරණා සඳහන් කළා තාත්ත කියපු විදිහටම. ඒ බ්‍රාහ්මණතුමාට හරි සතුටුයි මගේ මිත්‍රයාගේ පුතා අද මං හොයාගෙන ඉගෙන ගන්න ඇවිල්ලා. පුතාට හැම අතින්ම සත්කාර සංග්‍රහ කරලා නිසි කල් වේලාවක් බලලා බ්‍රාහ්මණ ධර්මයට අනුව සුබ නැකතින් මේ පුතාට ශිල්ප උගන්වන්න පටන් ගත්තා. සසර හුඟක් පින් කරලා තියෙන කෙනෙක්. අප්‍රමාණව පින් කරලා තියෙන කෙනෙක්. මේ ඉපදිලා ඉන්නේ අන්තිම ආත්ම භාවයේ බව සංක බ්‍රාහ්මණතුමාවත් දන්නේ නැහැ. සසර පුරාම රැස් කරගත් අසීමාන්තික පුණ්‍ය ශක්තියෙන් පෝසත් වෙලා ඥාණයෙන් පිරීලා ඉන්නේ. ඒ නිසා ආචාර්යවරයා උගන්වන හැම ශිල්පයක්ම හරියට නිකන් රත්තරන් කෙන්ඩියක තැම්පත් කරපු සිංහතෙල් වගේ ඒ විදිහටම තැම්පත් වුණා මිසක් අහවල් කාරණාව අමතක වුණා කියලා කරුණක් නම් එහෙම එකක් නැහැ. අන්න ඒක නිසා 12 අවුරුද්දකින් සම්පූර්ණ කරගන්න තියෙන වේද සාහිත්‍ය පරතරට යන්නේ තරම් කල් යනවා කියලා සඳහන් කරනවා. ඒ සියල්ලට කලින් ඉතාමත්ම කෙටි කාලයකින් මේ මුළු වේදයේම ගුරුවරයා දන්න තරම ඉගෙන ගත්තා. ඉගෙනගෙන මේ කුමාරයා කල්පනා කළා මෙච්චර කාලයක් ඉගෙන ගත්තා. දැන් වේද ශාස්ත්‍රයේ මුල මට හොඳට පේනවා. හොඳට දන්නවා. මැද හොඳටම දන්නවා. නමුත් තවම අග පේන්නේ. අග දන්නේ. කොහෙන්ද කෙරවල වෙන්නේ කියලා දන්නේ. මොකද්ද අවසානය කියලා දන්නේ. දවසක් ගිහිල්ලා ගුරුවරයාට වැඳලා ගුරුවරයෙන් අහනවා ආචාර්යතුමනි මුලයි මැදයි දෙකම පේනවා. අග පේන්නේ. මට ඒ ටිකක් කියලා දෙන්න කියලා. ගුරුවරයා කියන පුතේ මට පේන්නේ ඔච්චර තමයි. දන්න ප්‍රමාණය තමයි ඉගෙනන්නේ. මෙතනින් එහාට උගන්වන්න මට තේරෙන්නේ නැහැ ආචාර්යතුමනි. නමුත් මට පරතරටම ඉගෙන ගන්න.
ඔබ දන්න තවත් වෙනත් ආචාර්යවරු ඉන්නවද? එහෙම සඳහන් කරාම ඉන්නවා පුතේ. එහෙමනම් ඒ අය හොයාගෙන අන්න අහවල් අහවල් ප්‍රදේශවල ඒ අය ඉන්නවා. එහෙම කියලා ඒ ආචාර්යවරු ඉන්න තැනට පාන. තමන්ගේ ගුරුවරයාගෙන් සමු අරගෙන එහාට පිටත් වුණා. මේ කවුරු ඉන්න තැනටද පාර කිවි? පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න තැනට. එතෙන්ට ගිහිල්ලා වන්දනා කරලා කරුණු කාරණා කියහම උන්වහන්සේලා සඳහන් කළා, පුතේ අපට නම් ওই ශාස්ත්‍රයේ කෙරවලක් හොඳටම පේනවා. හැබැයි ඉතින් ඒක උගන්වන්න විදිහක් නැහැ. ඒ විදිහක් නැත්. ඔහොම ඉන්න කෙනෙකුට ඒක උගන්වන්න නැහැ. පොළොහන්නම් මහණ වෙන්නේ. සුසීම කුමාරයා මහණ වුණා. සුසීම කුමාරයාට ධර්මය ඉගැන්වුවා. සංසාරේ මහා කල්ප අසංඛ්‍ය 2 ලක්ෂ 1ක් පාරමිතා පුරල හිටිය පසේ බුදු වෙන්න. මේ ධර්මාවබෝධය මේ කාරණාවත් එක්ක වහ වහ වැටෙන්න පටන් ගත්තා. සුසීම කුමාරයා පසේ බුද්ධත්වයට ලැබුවා. පසේ බුද්ධත්වයේ ලබලා සුසීම පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආයුෂ දිහා බැලුවා. බුද්ධත්වයේ ලබන්න අමුතුවෙන් උගන්වන්න දේවල් නැහැ. පැවිදි වෙලා ඒ සුදුසු පත්තේට ආහන මනාව ධර්මයේ වැටහෙනවා. මේ ලෝකේ ධර්මයේ උපද්දවන්න පුළුවන් අය ඉන්නේ දෙන්නයි. සරියුත් මහරහතන් වහන්සේටවත් ධර්මයේ උපද්දවන්න බෑ. ධර්මයේ උපද්දවන්න පුළුවන් අය දෙන්නේ කවුද? ඒ දෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. පාරමී පූර්ණේ කරලා හිට අති උතුම් පසේ බුදු බව සාක්ෂාත් කරගත්. ආයුෂ දිහා බලහම ආයුෂ ඉවරයි. සංසාරේ කරගත්ත වෙනත් කර්මයක බලපෑමක් නිසා අඩු ආයුෂයෙන් පිරිනුවම් පාණ්ඩ වෙලයි තියෙන්නේ. ආන් ඒ නිසා අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දක්වලා සුසීම පසේ බුදුරජාණන් වහන්සේ සදහටම පිරිනුවම් පෑවා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ටික එකතු කරලා අනික් පසේ බුදුරජාණන් වහන්සේලා දායක පිරිස් දැනුවත් කරලා නුවර දොර ළඟ විශාල චෛත්‍යයක් හැදුවා. ඒ ධාතුන් වහන්සේලේ චෛත්‍ය තැන්පත් කළා. කාලය කිමෙන් කිමෙන් ගෙවිලා ගිහිල්ලා සංඝ බ්‍රාහ්මණතුමා කල්පනා කළා, මගේ පුතා ශිල්ප ඉගෙන ගන්න කියලා බරණස් නුවරට ගිහිල්ලා බොහෝම කල් පුතා දැක්කේ නෑ. හුඟ කාලෙකින් යහතුන් හොඳින් සුවෙන් ඉන්නවද දන්නේ නෑ. යන්න ඕනේ පුතා බලන්න කියලා මේ තාත්තට හිතුණා. තක්ෂලාවෙන් පිටත් වෙලා බරණස් නුවර දක්වා ගියා. පුතා බරණස් නුවරින් පිටත් වෙලා වෙන තැනකට ගියපු බව දැනගත්තා. මිනිස්සු රැස් වෙලා ඉන්න තැන් වලට ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහුවා, මෙහෙම කුමාරේ තක්ෂලා නුවරින් බරණසට ආවා, දැක්කේ නැද්ද, දන්නේ නැද්ද කියලා. මිනිස්සු කිව්වා, දන්නවා, දැක්කා. ඔය කියන කුමාරයා පසේ බුදුනා. බුද්ධත්වයේ ලබලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. මේ කාරණාව අහපුවම සංඝ බ්‍රාහ්මණතුමා එහෙම්ම මැදගෙන මහපුළුව උඩ වැටුණා. පුදුමාකාර චිත්ත වේදනාවක්. පුතාගෙන් වෙන්වීම. මහ පොළොවට අතින් ගහ ගහ අඬන මිනිස්සු කීවා, ආන් අර පේන සුදෝසුදුවන් මහසෑය ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු මහසෑය. සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයයි ඔය පේන්නේ. අඬලා සංඝ බ්‍රාහ්මණතුමා නැගිටලා දුක තුනී කරගෙන හෙමින් චෛත්‍ය ගාවට ගියා. චෛත්‍ය මළුව තනකොළේ ඉන්නවා. අපවිත්‍ර වෙලා සංඝ බ්‍රාහ්මණතුමා මළුවේ ඉඳගෙන මේ චෛත්‍ය මළුවේ තිබිච්ච තනකොළ ගහක් ගහක් ගානේ ගලව 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 සුද්ධ පවිත්‍ර කළා.
මුළු මළුවම එක තනකොළ කෙන්දක් නැතුව සුද්ධ කළා. ළඟින් මහ ගඟක් ගලනවා. පුතා බලන්න ආව මිස මහ පිංකමක් කරන්න ආවද මේ? නෑ පුතා හොයාගෙන ආවා. ඒ නිසා ගෙනාපු වෙනත් උපකරණ මොකවත් නෑ. පොරවගෙන ආපු උතුරු සළුවයි, අරගෙන ආපු පැන් කෙණ්ඩියයි, ඉඳගන්න ගෙනාපු නිසීදනයයි, ඉහළගන්න ගෙනාපු කුඩෙයි, මේ ටික තියෙන. මේ ටික පැත්තක තියලා උතුරු සළුව ගෙනහිල්ලා ගඟේ එල්ලලා වැලි එකතු කර කර උතුරු සළුවට දාගෙන කරගහගෙන ඇවිල්ලා චෛත්‍ය මළුවට දාගෙන මුළු මළුවම සුදුසුදු වැලි වලින් අතුරලා චෛත්‍ය මළුව දැන් බලන්න ලස්සන. තමන්ගේ කෙණ්ඩිය අරන් ගඟට යනවා. ඒකට පැම්පුරවගෙන ඇවිල්ලා මළුව වතුරින් තෙමනවා. ආයෙ ගඟට යනවා, ආයෙ තෙමනවා. කී පාරක් වතුර ගේන්නේ? උතන මහ කලගෙඩියක් අරන් ගියා නෙමෙයි. එහෙම ගෙනල්ලා ගෙනල්ලා මුළු චෛත්‍ය මළුවම තෙමුවා. මල් කඩාගෙන ඇවිල්ලා මේ චෛත්‍යට පූජ කළා. විශාල වශයෙන් මල් පූජ කළා. චෛත්‍ය දිහා බලහම චෛත්‍ය මහ ඝන අවුවෙන්නේ. ඒ නිසා තමන්ගේ නිසීදනය ගෙනහිල්ලා කොත් කැරල්ලේ හිතුවා, මේ අවුවට මං කොච්චර පිච්චුනත් කමක් නෑ, බුදුරජාණන් වහන්සේ අවුවේ තියන්න මට බෑ. ඒ හින්දා තමන්ගේ කුඩේ කොත් කැරල්ලේ තියලා ගැට ගැහුව කියලා සඳහන් කරනවා. කොතට හේව නැවැටින්ද? සංඝ බ්‍රාහ්මණතුමා චෛත්‍ය ප්‍රදක්ෂිණා කරලා වන්දනා කරලා ආපහු ගෙදර යන්න පිටත් වුණා. මහණෙනි, මහ ලොකු පූජාවක් කළේ නෑ මම. මම කළේ තාම ස්වල්ප වූ පූජාවක්. මම මහ ලොකු පින්කමකට ලෑස්ති වෙලා ගියා නෙමෙයි, මං ගියේ පුතා හොයන්න. බ්‍රාහ්මණතුමා එදා කරපු ඒ සුළු පූජාව අපේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මහණෙනි, එදා දාගැබ් මළුවේ තිබිච්ච තනකොළ උදුරලා මම පිරිසිදු කළා. ආන්ගේ පිනේ විපාකයෙන් අට යොදුන් මග රජගහනුවරේ ඉඳලා විශාලාවට යොදුන් අට, රජගහනුවරේ ඉඳලා ගඟගාවට යොදුන් පහ, ගඟ එහා පැත්තේ ඉඳලා විශාලාවට යොදුන් තුන. මේ සෑ මළුවේ තිබිච්ච තනකොළ උදුරලා පිරිසිදු කරපු නිසා අට යොදුන් මාර්ගය සමතලා කරලා වැලි අතුරන මනාව පිරිසිදු කළා. තනකොළ කෙන්දක්වත්, කෝටු කෑල්ලක්වත් ඒ මග තිබුණේ නෑ. ඒ තරම්ම පිරිසිදුයි පිළිවෙලගේ පාන. දකින දකිනායට ඇති වෙන්නේ පුදුම පුදුම ප්‍රසාදයක්. අට යොදුනක් මාර්ගය මෙහෙම සැකසුනේ වෙන යමක් නිසා නෙමෙයි, චෛත්‍ය මළුවේ තනකොළ අයින් කරලා චෛත්‍ය පිරිසිදු කරපු නිසා තනකොළ කොළරුඩු නැතුව ගියා. චෛත්‍ය මළුවේ සුදු වැලි අතුරුපු නිසා අට යොදුන් මාර්ගය සම්පූර්ණයෙන් සුදු වැලි අතුරුවා කියලා සඳහන් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මේ වනපස මල් ගෙනල්ලා පූජා කරපු පිනෙන් අට යොදුන් මග නොයෙක් පාට වර්ණ මල් වලින් දනක් දක්වා එරෙනකන් රජ්ජුරුවොත් ලිච්ඡවීනි මල් පාවට එළුවා. ඒ විතරක් නෙමෙයි, ගඟ ජල තලයේ මත නාගයින් පංච වර්ණ මල් වලින් අපූර්වට අලංකාර කරලා තිබුණා. ඒ චෛත්‍යයට මල් පූජා කරපු පින් කෙණ්ඩියෙන් පැංගෙනල්ලා අර චෛත්‍ය මළුව සම්පූර්ණයෙන් ජලයෙන් තෙමුවා. ආන් ඒ නිසා විශාලාවට සිරිපා ධාතුව තබනවාත් එක්කම ගංගියුරට පොකුරු වෙහි ඇදහැරුණ මහණෙනි කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා, මේ දජපතාකාවන් ආපහු වඩිනකොට මනුස්ස ලෝකෙඳලා අකනිට බඹලෝ දක්වාම නැගිල තිබුණේ. අර වැලි ගෙනල්ලා අතුරන්න යොදාගත්ත මගේ උතුරු සළුව මම හෝදලා ගෙනල්ලා චෛත්‍ය ළඟ දිග ලීයක ගැට ගහලා කොඩියක් කරලා එතන හිටෙව්වා. ආන්ගේ කොඩි පූජාව නිසා අකනිට බඹලෝ දක්වා දජපතාක ගොඩ නැගුණා. මං වෙනුවෙන් ලෙල දුන්නා.
ඊළඟට සඳහන් කළා මහණෙනි මම අරගෙන ගියපු මගේ කුඩය චෛත්‍ය රාජයන් වහන්සේගේ කොත් කෙරෙල්ල ගැට ගහලා චෛත්‍යයට හේවන හදපු නිසා විශාලාවට වඩිනකොට හිසට ඉන්නේ කුඩ දෙකක් ගඟේ එහා පැත්තේ ඉඳලා විශාලාවට එතනින් ගමන් ආරම්භ කරනකොට හිසට ඉහළින් කුඩි හතරක් නැවත ආපහු වඩිනකොට මනුලව ඉඳලා අකනිට බඹලෝ දක්වා මගේ හිසට ඉහළින් කුඩ ඉහළුණා ඒ මේ කරගත්ත ශ්‍රේෂ්ඨ පින්කමේ තියෙන අනන්ත අනුභවේ මුළු සක්වල ගැබ එකතු වෙලා මහ උත්සවයක් පැවැත්වුවා මහණෙනි මේ පූජා සත්කාරය බුද්ධානුභවයෙන් ලැබුවා නෙමෙයි මම් පෙර සිදු කරපු ස්වල්ප මාත්‍ර වූ පරිත්‍යාගයේහි අනන්ත අනුභවයෙන්ම මේ සත්කාර මේ විදිහට ලැබුවා කියලා සඳහන් කළා ඉතාම ස්වල්ප පූජාවක් නමුත් විපාක දෙන හැටි මේ කාරණාව මනාව භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා තමයි අර ගාථා රත්න පැහැදිලි කරන්නේ මද වූ සැපයක් අත්හැරියහම යම් කෙනෙකුට ලැබෙනවා නම් විශාල සැපයක් අපි හැම කෙනෙකුගේම පරමාර්ථය මද සැපය අත්හැරීමයි අපි හැම කෙනෙකුගේම පරමාර්ථය මහ සැපයක් ලැබීමයි එහෙමනම් මහත් වූ සැපයක් වෙනුවෙන් ස්වල්ප වූ සැපත් හරින්න දේශනා කළා යමෙකුට එහෙම හැඟෙනවා නම් යමෙක් එහෙම කරනවා නම් ඒ පුද්ගලයාට අනාගතයේ බොහෝ කාලයක් යහපතම සිතක්ම සැපයක්ම ලැබෙනවා ආන් ඒ නිසා මේ ජීවිතයේ තියෙන මද වූ සැප මහා සැපයක් වෙනුවෙන් අත්හරිනකම සැපයි ඒක තමයි මේ ගාථාවෙන් සඳහන් කරන්නේ එතකොට මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ කාරණාව වෙනුවෙන් සුළු සැපය අත්හැරීම මහත් වූ සැප ලබන්න හේතුවක් මම අපේ ඇයට මෙහෙම උදාහරණයක් මේකට පැහැදිලි කරන්න උත්සාහ කළොත් අපේ දරුවෙක් එහෙම නැත්නම් ඔබ ඉගෙන ගන්න කාලේ ළමා කාලේ අපි හැමෝම ඉගෙන ගත්තා ළමා කාලේ අපිට ඉගෙන ගන්නත් තියෙනවා හැබැයි ළමා කාලේ අපි හුඟක් කැමති ඉගෙන ගන්නවට වඩා සෙල්ලම් කරන්න ඒ නිසා හුඟක් අය වැඩි වැඩියෙන් සෙල්ලමට රූපවාහිනී වාගේ නරඹන්න කොච්චර පාඩම් කරන්න තිබුණත් ඔය කාටුන් වාගේ වැඩසටහන් බලන්න තමයි හරි කැමති වෙන වෙන ගමන් බිමන් යන්න ඉගෙන ගන්නවට වඩා ළමයි හුඟක් කැමති එහෙම කටයුතු කරනකොට ඒගොල්ලන්ට ගොඩක් සතුටුයි අවුරුදු 20 වැඩිම වුණොත් 25 අපි ඉගෙන ගන්න කාලේ මේ කාලය තුල ඉගෙන ගන්න නැතුව මේ සෙල්ලම් කරමින් විනෝදින් කාලය ගත කරනවා සමහර ළමයි මේ සියලුම විනෝද කටයුතු පැත්තක තියලා රෑ දවල් දෙකේම මහන්සි වෙලා නිදි මරාගෙන ඉගෙන ගන්නවා යාළුවෝ ආශ්‍රය සීමා කරන සෙල්ලම් කරන එක සීමා කරන විනෝද ගමන් නෑදෑ ගෙවල් වල යනවා සීමා කරන බොහොම මහන්සි වෙලා ඉගෙන ගන්න. දැන් අර සෙල්ලම් කරපු අය පොඩි කාලේ හිටියේ හරි සතුටින්. හැමදාම පොඩි කාලේ නෙමෙයි අපි. අවුරුදු 17ක් 18ක් 20ක් වෙනකොට අපි කොහොමත් මේ සමාජයට අනුගත වෙලා අපිට කියලා ජීවිතයක් ආපහු ගොඩනගන්න ඕනේ. දැන් එතකොට ඉගෙන ගත්තේ නැහැ. රස්සාවක් හොයාගත්තේ නැහැ. බොහෝ ශිල්පෝල නිපුණ බවක් නෑ නමුත් දැන් ජීවිතේට මූණ දෙන්න වෙලා තියෙනවා දැන් ඒ අය ජීවිතේ පවත්වන්න කොච්චර දේවල් කරනවද මොන තරම් මහන්සි වෙනවද කීයක් දේවල් නම් කරනවද ඒ උනත් බොහෝම සැපසේ ජීවත් වෙනවද ලොකු ගයක් නෑ වටිනා වාහනයක් නෑ හිතු විදිහට වැයවිය දැන් කරන්න සල්ලි මිල මුදල් නැහැ. මහ පිංකම් කරන්න සමහරලාට හිතේ තිබුණත් ඒ දේවල් කරන්න ශක්තිය නැහැ. දැන් සතුටින්ද අවුරුදු 18ක් 20ක් ඒගොල්ලෝ සුළු සැප හෙව්වා. දැන් තව අවුරුදු 50ක් 60ක්
ඒගොල්ලෝ හරි කනස්සල්ලෙන් දුකින් ඉන්නවා. ඇයි? මද වූ සැපය අත්හරින්න බැරි වෙච්ච නිසා. තව සමහර පිරිසක් ඒ අවුරුදු 18ක 20ක කාලේ හොයන්න තිබිච්ච සැප පැත්තක තියලා හරියට මහන්සි වුණා. පාඩම් කෙරුවා. නිදි මැරුවා. මේ දේවල් කරලා හොඳට ඉගෙන ගත්තා. අවුරුදු 15ක් 20ක් ඒකට අයින් කළා. එතන ඉඳලා තවත් ජීවත් වෙන අවුරුදු 50ක් 60ක් 70ක් ඒගොල්ලෝ බොහෝම සුවදායක සැපදායක ජීවිත හිතූ හිතූ දේවල් කරමින් හිතූ හිතූ දේවල් ලබමින් බොහොම සුවෙන් ජීවත් වෙනවා. දැන් මේ කාරණාව අපිට හොඳටම ප්‍රත්‍යක්ෂ නැද්ද? මද සැපය අත්හැරීම නිසා මහ සැපයක් ලැබුවා කියලා. අරගොල්ලෝ මද සැපේ හෙව්වා, දැන් දුක් විඳිනවා. මේගොල්ලෝ මද සැපේ අත්හැරියා, දැන් සැප විඳිනවා. ඕක ඔහොමනම් අපි හැමෝගෙම ජීවිතවල හැම කාරණාවටම හැම පැත්තටම හැම තැනටම ඕක ඔහොමම තමයි. ආන් ඒකයි මත්තා සුක පරිත්‍යාග. මද සැපේ පරිත්‍යාග කරන්න මොකක් සඳහාද? මහත් වූ සැපයක් වෙන්නේ. අපි මේ කාරණාවත් අරගෙන අපි යම බුදුරජාණන් වහන්සේ අපිට ජීවත් වෙන්න දේශනා කරපු විදිහ ගැන කතා කරන්න. අපි සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ නিত্য වූ සීලයක් දේශනා කළා. මොකක්ද ඒ නিত্য වූ සීලය? පන්සිල්. තිසරණ සහිත පන්සිල්. පන්සිල් මත අපේ ජීවිත ගොඩනගනකොට අපිට තියෙන්නේ මහ පුදුම ආරක්ෂාවක්. මහා පුදුම රැකවරණයක්. ලොකුම ආරක්ෂාව ලොකුම රැකවරණේ. අපි පින්නතුන් දැන් හොඳටම දන්නවා මනාව තිසරණ තියෙන නිසා මරණයට පත් වෙනවත් එක්කම අපි කොහේ උපදිනවද? දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබනවා. කොහොමද ඒක සඳහන් කළේ? බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ. යමෙක් බුදුන් සරණ ගියා නම් යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින්. අපායට කවදාවත් යන්නේ නැහැ. පහය මානුසන්දේහං මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවාත් එක්කම දේව කායං පරිපූරිස්සන්ති. දෙව්ලොව තමයි, දෙව් පිරිස තමයි සම්පූර්ණ කරන්න කියලා දේශනා කළා. එහෙමනම් නිරය දුක මේ බණ අහන පිරිසට මම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මේ දේශනාව තවත් බොහෝ දෙනාට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන නිසා, බොහෝ දෙනෙකුට කරුණු දැනගන්න ඕන නිසා අපි මහා නිරේවල් 8යි නිරේ ආයුෂ ටිකයි සඳහන් කරගෙන දේශනාව ඉස්සරහට අරන්යා. මහා නිරේවල් 8 පළවෙනි එක සංජීව. කාලසූත්‍රයේ සංඝහතේ රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. මේ තමයි මහා නිරයවල් 8. මේ එක නිරයක් වටේට පුංචි පුංචි නිරයවල් 16ක් තියෙනවා කියලා සඳහන් කරනවා. හතර පැත්තේ එක පැත්තක හතර හතර වටේට 16ක් තියෙනවා. එතකොට 16 වරක් 8 128යි. මහා නිරයවල් 8ත් එකතු වුනහම නිරයවල් 136යි. විශේෂයෙන් ධර්මයේ සාකච්ඡා කරන නිරයවල් ප්‍රමාණය 136යි. නමුත් තවත් දහම් කරුණු අධ්‍යයනය කරනකොට තව තව නිරයවල් තියෙන බව පැහැදිලි වෙනවා. මොකද සමහර නිරයවල් ඇතුළේ වෙනම වෙන්විච්ච තවත් නිරයවල් තියෙනවා. ඒ කාරණාවලුත් නම් වශයෙන් වෙනම සඳහන් කරලා තියෙනවා. ඒවත් මේවට එකතු කෙරුවොත් මේ 136ට වඩා වැඩි වෙනවා. නමුත් එව්වා නිරයවල් ඇතුළේ තියෙන නිසා ඒ සියල්ලම එකතු කරගෙන එක නිරයක් හැටියට කතා කරලා තියෙනවා. මහා නිරයවල් 8යි. ඔසුපත් නිරයන් අනික් ඒවාට කියන්නේ පොඩි නිරයවල් වලට ඔසුපත් නිරය. ඔසුපත් නිරයවල් 128යි. ඔක්කොම නිරයවල් 136යි. පළවෙනි මහනිරය සංජීවය.
මනුස්සලෝක ඉඳලා යොදුන් 15000ක් යටින් පිහිටලා තියෙනවා කියලා සඳහන් කරනවා. රජ ගහනුවරට යටින් ඔසුපත් නිරයන් දෙකක් තියෙනවා කියලා සඳහන් කරනවා. අපේ පින්නතුන් අහලා තියෙනවාද මේ නාග ලෝකේ ඉඳලා ගලන ගංගාවක් තියෙනවා. මොකක්ද මේ නදියට කියන්නේ? තපෝදා නදිය. නාග ලෝකේ ඉඳලා තමයි ගලනවා කියන්නේ. ධර්මයේ විස්තර කරනකොට සඳහන් කරනවා සීතෝදකං. ඉතාම සීතලයි වතුර. සතපුම් ගානක් ගඟ ගැඹුරුණා. උඩින් බලහම හරියට වීදුරුවකින් යට බලනවා වගේ ගඟේ පතුල හොඳට පේන්න තරම් මේ වතුර හරි පිරිසිදුයි. ඉතාම සීතලයි. අච්චෝදකං. ඉතාම පිරිසිදුයි. මధుරෝදකං. මේ වතුර හරි රසයි කියලා කියනවා. මధుරයි. නමුත් මේ ගඟ රජගහ නුවර හරහා ගලනකොට අර සීතල නැතුව ගිහිල්ලා ගඟ උණු වෙනවා. මధుර බව නැතුව යනවා, පිරිසිදු බව නැතුව යනවා, ගඟ පැහැෙනවා කියලා සඳහන් කරනවා. ඇයි ගඟ පැහැෙන්නේ? ඔසුපත් නිරේවල් දෙකක් මැද්දෙන් මේ ගඟ ගලාගෙන එන හින්දා. එහෙමනම් නිරේ ගැන තවත් තොරතුරු කියන තවත් වෙන. එහෙමනම් ඔසුපත් නිරේවල් 128ක් තියෙනවා. මහා නිරය පළවෙනි එක සංජීව. සංජීව කියලා කියන්නේ ආය ආය උපදිනවා කියන එකයි. ප්‍රාණඝාත කරපු අය බහුල වශයෙන් පැහෙන්නේ මේ නිරය කියලා තමයි සඳහන් කරන්නේ. ඒකට අලි මැරුවත් එකයි, මිනිස්සු මැරුවත් එකයි, හරක් මැරුවත්, කුකුල්ලු මැරුවත්, මදුරුව මැරුවත්, කූඹි මැරුවත්, ඒ කවුරුත් යන්නේ සංජීවයට තමයි කියන කතාවයි මේ කියන්නේ. එමනම් සංජීවයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් කොච්චර තියෙනවද කියලා සඳහන් කරනවා. චාතුම් මහරජකයේ අපිට හම්බ වෙන්නේ පළවෙනි දිව්‍ය තලයේ මනුස්ස ලෝකේ ඉඳලා යදුන් 42000ක් උඩින් තියෙනවා. නිරය 15000ක් යටින් දිව්‍ය ලෝකේ 42000ක් උඩින්. ආන් ඒ දෙවියන්ගේ ආයුෂ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 190ක් කියලා තමයි කියන්නේ. චාතුම් මහරජිකේ ආයුෂ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 190. ඒ 190 මේ සංජීවය කියන නිරයට එක දවසයි කියලායි සඳහන් වෙන්නේ. ඊළඟට පින්නතුනි දෙවනි දිව්‍ය ලෝකේ කෞතිසාව සක් දෙවිඳු වැඩ ඉන්න දිව්‍ය ලෝකේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් අවුරුදු 3,60,00,000. දෙවනි අපාය කාලසූත්‍රයේ මේ 3,60,00,000 ඒ අපායට එක දවසයි කියලා කියනවා. බොරු කියපු අයත් කාලසූත්‍රේ පැහැෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ප්‍රාණඝාතයට වඩා බොරුව භයානකයිද කියලා හිතෙනවා. හිතලා හරියන්නේ නැහැ. එහෙම්මමනි ඉහළ නිරේකට ගිහින් තුන්වෙනි දිව්‍ය ලෝකේ යාමය ආයු කාලයේ මනුස්ස වර්ෂ වලින් අවුරුදු 14,40,00,000. සංඝහතේ තුන්වෙනි අපාය මේ 14,40,00,000 තුන්වෙනි අපායට එක දවසයි කියලා කියන්නේ. හතරවෙනි දිව්‍ය ලෝකෙ තුසිත බෝසතාණන් වහන්සේල වැඩ ඉන්නේ අවුරුදු කීයක් අවශ්‍ය කියනවද? මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57,60,00,000 හතරවෙනි අපායට එක දවසක්. පස්වෙනි දිව්‍ය ලෝකෙ ආයු ප්‍රමාණය අවුරුදු 230,40,00,000 නිම්මාන රති. විශාකා මහ උපාසිකාවත් මේ කාලේ නිම්මාන රතිය වැඩ ඉන්න බවයි සඳහන් කරන්නේ. නිම්මාන රතියේ ඉන්නේ සුනිර්මිත කියලා රජ කෙනෙක්. දිව්‍ය රජුරු. සුනිර්මිත රජුරුවන්ගේ අග්‍රමහේෂිකාව හැටියට වැඩ ඉන්නවා කියලායි සඳහන් කරන්නේ. අවුරුදු කොච්චරක් අවශ්‍යද? 230,40,00,000. පස්වෙනි අපායට එක දවසයි. දිව්‍ය ලෝක පරම්පරාවේ සැප වැඩිම දිව්‍ය ලෝකේ පරිනිබ්බිත වසවර්ති අවුරුදු 921,60,00,000 ආවිෂ. හයවෙනි අපායට එක දවසයි. තව අපායවල් දෙකක් තියෙනවා. දිව්‍ය ලෝක ඉවරයි. 6-4 තේරෙනවා. මොකද්ද මේ 6-4 තේරෙනවා කියලා කියන්නේ?
දිව්‍ය ලෝකේ හතර අපායය ගැන දන්නේ හැබැයි හය හතර තේරෙන වයස අපි එහෙම කියන්නේ පොඩි ළමයිට නේද ඒ කියන්නේ හොඳ නරක දැනගන්නවා කියන්නේ හය හතර තේරෙනවා මේ කාරණාව පොඩි ළමයිට කියන්න ඇත්තේ මීට අවුරුදු 10 ගානකට ඉස්සරලා අද කතා කිරුවොත් නම් හය හතර අපිට තේරෙන්නේ නැහැ හොඳ නරක තේරෙනවද තේරෙනවා නම් අපි හොඳ විතරනේ කරන්නේ ඒ වුණාට අපි තනියම අපෙන් අහලා බැලුවොත් මම කරන්නේ හොඳ විතරද කියලා එතකොට තමයි තේරෙන්නේ නැ මං ගාවත් තව නරකක් තියෙනවා කියලා ඒ කියන්නේ 6 4 තාම තේරිලා නැ අනිත් එක පින්නතිනේ ඔය 6 4 තේරෙනවා කියන වචනේ හරි ගැඹුරුයි ඒක අපිට තේරෙන්නේ නැ 6 4 6 4 තේරෙනවා නම් කොහොම වෙන්න ඕනේද මම කරනවා නම් යම් පාප කර්මයක් ඒ පාප කර්මයේ විපාක දෙන්න මම යන්නේ මොන නිරයටද ඒ නිරයෙන් පස්සේ කොයි තිරිසන් ලෝකෙද කොයි പ്രേත ලෝකෙද කොහොම කොහොම මං විඳවයිද මේ කර්මය නිසා මම යන දුක්ඛිත ලෝක ප්‍රමාණයක් විඳින දුක් ප්‍රමාණයක් මට තේරෙනවා නම් මට ආන් හතර තේරිලා යම් කුසල කර්මයක් කරනකොට එහි විපාක මට මේ විදිහටයි ලැබෙන්නේ කියන කාරණාව හොඳටම දන්නවනම් අහවල් දිව්‍ය තලයේ මං උපදින්නේ කියන කාරණාවත් දන්නවනම් මට හයත් තේරියා ඒ නිසා අපි කරන පින්පව් වල විපාක හරියටම තේරෙන්නේ නැති නිසා අපි තාම පින් වලට වැඩිය පව් කර කර ඉන්නවා එහෙමනම් යම් අභිඥාවක් තියෙන කෙනෙකුට නම් හය හතර තේරෙනවා කියලා කියන්න පුළුවන් හරියටම අපි කාටවත් තාම හය හතර තේරෙන තැනට ඇවිල්ලා නැහැ කියලා තමයි කියන්නේ. හත්ෙනි දිව්‍ය ලෝකයේ අවශ්‍ය කොච්චරද? අන්තර්කල්ප භාගයයි කියලා කියන්නේ. අන්තර්කල්පයකට මනුස්ස වර්ෂ කොච්චරක් තියෙනවා කියලා සඳහන් කරනවද? අසංඛ්‍ය 86,40,000. හත්ෙනි අපාය අවශ්‍ය ඕකින් භාගය. අටවෙනි අපාය ආයු ප්‍රමාණය අවීචිය අන්තර්කල්පේ එකයි. ඒ කියන්නේ අසංඛ්‍ය 86,40,000. එහෙමනම් මේ නිරයවල් වල තියෙන දුක මෙච්චරයි මෙපමණයි කියලා සඳහන් කරලා නම් කවදාවත් ඉවර කරන්න බෑ. නමුත් මේ පන්සිල් උල්ලංඝනය කරන අය තිසරණ නැති අය ඒකාන්තයි මේ නිරය ලෝකවලට තීරණය වෙන බව සත්‍යයි. එහෙමනම් යමෙක් බෞද්ධ නූනා නම් ඔහු මොනතරම්නම් අවාසනාවන්තද? බෞද්ධයයි සම්මත පරිසරයක ඉපදෙන්න ලැබිච්ච එක සංසාරික කරපු පින් වලින් කොච්චර වියදම් කරලා ගත්ත ජීවිතයක්ද කියන කාරණාව අහෝ හිතන්න ඕනේ නැද්ද? මේ ජීවිතේ ලබන්න කොච්චර වියදම් කළාද කියන කාරණාව මං හිතන්නේ අපි පෙර දේශනාවක සාකච්ඡා කළා. නමුත් තව ඒ වටුණා මනුෂ්‍ය රත්නයේ තේරුම වටිනකම අපි අවබෝධ කරගු නැති බව හුඟක් වෙලාවට මේ සමාජෙ දිහත් බලනකොට අපි හැමෝටම පේනවා. කෙසේ වෙතත් පන්සල් මත යැපෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සංසාරේ මේ තරම්ම භයානක නිසා. පන්සල් ආරක්ෂා කරනකොට කෙනෙකුට හිතෙනවද අමාරුයි කියලා? සිල් රකින්න අමාරුයි කියලා හිතෙනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ කැමති වුණාද මේ ශ්‍රාවකයෝ දුක් විඳිනවද කියලා? මේ සිල් රකින්න මේ ගොල්ලන්ට අමාරුයි, එහෙනම් මේ සිල් මේ මිනිස්සුන්ගේ ඇඟ උඩ පටවලා ඒගොල්ලන්ගේ මානසික නිදහස නැති කරලා දාන්න ඕනේ කියලා එහෙම කල්පනා කළාද? අනන්ත ප්‍රමාණ අනුකම්පාවෙන්ද අපිට මේ සිල් ආරක්ෂා කරන්න කියලා දේශනා කළේ. කෙලස් 1500කින් කාරණා පහක් විශේෂයෙන් පෝෂණය කරගන්න සමෘද්ධමත් කරගන්න කියලා අපිට දේශනා කළේ. 1500ම ගැන කියන්නේ නැතු
පුළුවන්නම් මේ පහ රැක ගන්න කියලා කිව්වේ. ඒ පුද්ගලයා හරි දක්ෂයි කියලා නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඇයි ඒ දක්ෂය? අපායෙන් බේරෙන්න දක්ෂයි. ඒකයි ඔහුගේ තියෙන වටිනාකම. එක පාරම මේ සිල්පද පහම පෝෂණය කරන්න අපිට බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට ක්‍රමක්‍රමයෙන් ටික 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 එක එක හරි අත්හරින්න පුළුවන් නම් මේ සිල් රකින්නවා කියලා කියන්නේ අත්හැරීමක්. ඒ කියන්නේ දානයක් නෙවෙයි එතකොට. දානය කියන්නේ අත්හැරීම. එහෙමනම් මේ සිල්පද වලින් කතා කරපු කාරණාව ප්‍රාණඝාතයෙන් වළකින්නවා කියලා කියන්නේ අත්හැරීමක්. මේ ලෝකේ මහා දාන පහක් තියෙනවා. ඒ දාන වලට වියදම් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට පූර්ණණය කරන්න පුළුවන්. ඒ වෙන මොකවත් නෙමෙයි මේ පන්සිල්. අනන්ත සත්වයන්ට අප්‍රමාණ අභයක් දානය කිරීම තමයි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කුරා කූමියෙක්වත් මරන්නේ නැහැ කියලා පුරුන්දු වෙන එකයි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ. දැනගෙන නම් දැක දැක නම් කූමියෙක්වත් මරන්නේ නැහැ. ඒ මරණයකින් වළකිනවා කියලා පොරොන්දු වෙනවා. පොරොන්දු වෙලා ඉවර වෙනකොටම අනිත් පැත්තට කැඩෙනවා. ආයෙ පොරොන්දු වෙනවා. ආයෙ කැඩෙනවා. ආයෙ පොරොන්දු වෙනවා. සිහිය දියුණු වෙනකම්ම පොරොන්දු වෙන්න වෙන්න අපි පොරොන්දු කඩනවා. නමුත් මහා කරුණාව කියලා කිව්වේ මොන තරම් පොරොන්දු කඩ කෙරුවත් සමාව දෙනවමයි. සාමාන්‍ය මිනිහෙකුට වැරදි කරලා එකපාරක් දෙකක් තුනක් සමාව දෙනවා. තව තවත් ගිහිල්ලා දෙපතුල අත ගගා සමාව ඉල්ලුවොත් පොරොන්දු සහිතව සමාව දෙනවා. මෙහෙම කරනවා නම්, මෙහෙම වෙනවා නම්, මෙහෙම පොරොන්දු වෙනවා නම් අන්තිම වතාවට හතරවෙනි සැරේටත් පස්වෙනි සැරේටත් සමාව දෙනවා කියලා කියනවා. මේ සාදීර්ඝ සසර කැවිදගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ළඟ අවස්ථා කෝටි කීයකනම් පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පොරොන්දු වෙන්නේ ඇද්ද? එහෙම පොරොන්දු වෙලා අද තවත් ඒ පොරොන්දුව උල්ලංඝනය වෙනවා. නමුත් අද ආයෙත් සිල් ගන්නවා. අනුකම්පාවෙන් වෙනසක් නැහැ. ඉල්ලුවද පොරොන්දුවක් අපි? කිසිම පොරොන්දුවක් ඉල්ලුවේ නැහැ. ආයෙත් ස්වාමීනි මං ප්‍රාණඝාතය කරන්නේ කියනකොට එදත් අදත් නිශ්ශබ්දවම ඉවසුවා. කෙනෙක් හිතනවාද අද කතා නොකරන හින්දා නිවසන්නේ කියලා? නෑ, වැඩ ඉන්න කාලෙත් අපි සමාව ඉල්ලුවා. වැඩ ඉන්න කාලෙත් සිල් සමාදන් වුණා. ඒත් මුකුත් කීවේ නෑ. ආයෙ කැඩිලා ආයෙත් ගියා. නමුත් මනා සිහියක් දියුණු වෙන තාක්කල් සිල් ගන්නකොට පස්සේ කැඩෙනවා. සමහර කෙනෙක් පන්සිල් අරගෙන බණ අහනවා. සමහර බණ කියන තැන්වල දකින්නවා සිල් අරගෙන බණ අහන් ඉඳගෙන ඉන්න අය ආරේ මෙහෙම මදුරුවන්ට ගහනවා. අන කියනකොට එහෙම පේනවා. ඒ කියන්නේ සිහි නැහැ. සිල් අරගෙන ඉන්නේ, බණ අහන්නේ, ප්‍රාණඝාතයේ විපාකමයි හාමුදුරුවෝ කතා කරන්නේ, මම තාමත් මදුරුවන්ට ගහනවා. ඇයි මේ? සිහිය මදි. ඕක දියුණු වෙන කම්ම රැකෙන්නේ. දෙවුනි වෙන්නේ හරියට කොයි වාගේද පොඩි ළමෙක් ඇවිදින්න පටන් ගන්නවා. ප්‍රගුණ වෙන්න ඕනේ ජීවිතේට, ප්‍රායෝගික වෙන්න ඕනේ ජීවිතේට. පොඩි එක්කෙනා ඉස්සරලා බඩගාලා ඊළඟට දනගාලා ඊළඟට ඉඳගෙන ඊට පස්සේ නැගිටිනවා. හැබැයි නැගිටිනකොටම වැටෙනවා. ඒ වැටෙනකොට ලී කෑල්ලක් උඩ, ගල් කැටයක් උඩ, ඇන පොල්ලක් උඩ, කටු පොල්ලක් උඩ, ගිනි අඟුරක් උඩ ඔහෙ වැටෙන්න බැරිද? වැටිලා අඬනවා. හරියට හානි වෙලා දවස් ගානක් ඉස්පිරිතාලෙත් හිටියා. සනීප කරගෙන එක්කාවා. මේ ළමයා නැගිටින එක නවත්තනවාද? ආයෙත් නැගිටිනවා. ආයෙත් වැටෙනවා. මොන තරම් උපස්ථාන කළත් මෙයා නැගිටින එක නවත්තන්න බෑ. අන්න ඒ වාගේ සිල් කැඩෙනවා, හදා ගන්නවා. කැඩෙනවා, හදා ගන්නවා. මෙහෙම කර කර පුරුදු කරන්නේ. හැබැයි අර ළමයා වැටි වැටි නැගිටලා ටික දවසක් යනකොට එයා වැටෙන්නේ නැතුව යනවා. දැන් එයාට පුළුවන් වැටෙන්නේ නැතුව යන්න. දැන් අහක බලාගෙනත් යනවා, උඩ බලාගෙනත් යනවා, දුවගෙනත් යනවා,
පයින්වා නමුත් වැටෙනවද වැටෙන්නේ පාපැදියක් යතුරු පැදියක් පදින්න පුරුදු වෙච්ච කෙනා වාහනයක් එලවන්න පුරුදු වෙන කාලේ කොයි තරම් බයෙන්ද යන්නේ මුලින් මුලින් කෙනෙක් පිටිපස්සෙන් අල්ලගෙන යනවා එහෙම එහෙම ගිහිල්ලා බයේ බයේ ගියපු කෙනා දැන් කොහොමද දැන් අත් දෙක ඇත ඇරලත් යනවා වටපිට බල බලත් යනවා දෙපැත්තේ ඉන්න යාළුවන්ට අත දික් කර කර යනවා දැන් බයයිද පුරුදුයි බය නැ මේ සීලයක් යමෙක් උත්සාහ කරනවා නම් කලක් කරගෙන යනකොට එහෙම හොඳට සිහිය පිහිටනවා හැන්දෑවේ ගිහිල්ලා නිදාගෙන කල්පනා කරාම අද මේ මේ අය ඇසුරු කළා මගේ සිල් කැඩුනද යම් තැනක මට කිසි බයක් නෑ මන් දන්නවා බොරුවක් කියවෙන්න ගියා නම් නැත්නම් ප්‍රාණඝාතයක් වුණා නම් මට ඒක වෙන්න කලින් මතක් වෙනවා එහෙනම් සිල් කැඩුන්නේ නෑ කියලා දැන් සැක නැතුව හරි සතුටු වෙනවා දැන් කල්පනා කරලා බලන්න ඕනේ ඒ විදිහට අපි පුරුදු කළාද කියලා මේ කාරණාව අනික ඔක්කොම පුරුදු කළා සිල් රකින්නත් එහෙම පුරුදු කළාද කියලා අපිටම කල්පනා කරන්න වෙනවා ආන් එහෙම පුරුදු පුහුණු වෙලා ක්‍රමක්‍රමයෙන් කරගෙන යනකොට නිකම්ම සිල් රකින්න පුළුවන් ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි බැරි දේවල් නම් කවදාවත් කියන්නේ බැරි නම් මම මේ දේවල් දේශනා කරන්නේ පුළුවන් හින්ද ශිෂ්‍යත්ව විභාගයේ ලියන කාලේ ඒක මහ හිස රදයක් විභාගයේ අසමත් වෙයිද ශිෂ්‍යත්ව නම් පුදුම අමාරුයි කියලා හිතුනේ හැබැයි සාමාන්‍ය පෙළ ලියන වයසට ආවම දැන් ශිෂ්‍යත්ව ලියන්න දුන්නොත් නම් කොහොම ලියයිද කියලා හිතෙනවා හැබැයි එයාට සාමාන්‍ය පෙළ අමාරුයි උසස් පෙළ හදාරන කාලේ හිතෙනවා අපොයි දැන් ලියන්න තිබ්බනම් ඒ නමෙම ගන්නවා කියලා දැන් සාමාන්‍ය පෙළ ලීසි පන්සිල් ආරක්ෂා කරන අයට හිතෙනවා මේක මහා කරදරයි කියලා හරි අමාරුයි කියලා හැබැයි අටසිල් පුරුදු කරන අයට හිතෙන්නේ පන්සිල් කියන්නේ මොකද්ද කියලා. ඒක ඉච්චර අමාරුද කියලා. නවාංග උපෝසතේ දසාංග උපෝසතේ රකින්න අයට හිතෙන්නේ මේ අටසිල් මොනවද කියලා. ඒක මට අමාරුවක් තියෙනවද කියලා. උපසම්පදා සීලය ආරක්ෂා කරන උතුමන් වහන්සේලාට හිතෙන්නේ මේ ප්‍රාථමික සිල් දිහා හැරෙන්නවත් දෙයක් නැහැ. ඒක හොඳට ප්‍රත්‍යක්ෂයි ප්‍රගුණයි. ආන් ඒ විදිහට සීලය ප්‍රගුණ කරන්න. වැඩි කල් නැ ඉක්මනට ප්‍රගුණ කරන්න ඕනේ. ඉක්මනට දියුණු කරන්න ඕනේ. ඒ සිතුවිල්ල ඇති කරගෙන නැවත නැවත අමුතුවෙන් හැමදාම පටන් ගන්න නෙමෙයි යම් දවසක මේ මාලිගාව ගොඩනගන්න උත්සාහ කරමු. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමින් ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු.